තුළදී දැන් ඔබ හැම දෙනාට වාසනාව ලැබිලා තියෙනවා. මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේදී මේ වස් කාලයේ පුරාවට මේ ලෝකයෙන් එතර වෙච්ච නිකලස් මුනිවරු ගැන ඉගෙන ගන්නට දුර්ලභ වාසනාවක් උදා වෙලා තියෙනවා. පින්වත්නි, මේ මුනිවරු කියන පිරිස කලින් කලට මේ ලෝකේ පහළ වෙනවා. මුනිවරු කියලා කියන්නේ මේ ලෝකයෙන් එතර වෙච්ච පිරිසක්. මුනිවරු කියලා කියන්නේ කවුද? මේ ලෝකයෙන් එතර වෙච්ච පිරිසක්. මේ මුනිවරු ගැන හරි ලස්සරට බුද්ධ දේශනාවේ තියෙනවා. උන්වහන්සේලාගේ ස්වභාවය ගැන උදබින්දු යථාපි පොක්කරේ පදුමං වාරි යථාන ලිප්පති ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ඒ කියන්නේ ලස්සන පොකුණක ඒ පොකුණේ මඩේ හැදිලා ජලය ඇතුලේ වැඩිලා ලස්සන නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම පිපෙන්නේ ජලයේ ඇතුලේ නෙවෙයි, ජලයෙන් උඩට ඇවිත් තමයි නෙළුම විකසිත වෙන්නේ. ඊට පස්සේ ඒ නෙළුම් මල ජලයත් එක්ක තැවරෙන්නේ නැහැ. ඊළඟට ඒ නෙළුම් මලේ ඔබ දැකලා ඇති නෙළුම් කොළේ, නෙළුම් කොළේට වතුර බින්දුවක් අපි දැම්මට පස්සේ ඒක තැවරෙනවද? තැවරෙන්නේ නැහැ. අපි පුංචි සන්ධියේදී අපිට මතක නෙළුම් කොළේ හම්බුණාට පස්සේ අපි වතුර බින්දුවක් දාලා ලස්සනට නෙළුම් කොළේ නටවනවා ඒක. එතකොට තැවරෙන්නේ නැහැ. නෙළුම් කොළේ ඇල කරපු ගමන් ඒක රූරා වැටෙනවා. ආන් ඒ වගේ මුනිවරු ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. මුනිවරු කියන පිරිස මේ ලෝකේ අහන දේවල් වලට, දකින දේවල්, කතාබස් කරන දේවල්, රස විඳින දේවල් මේ එකක්වත් එක්ක උන්වහන්සේලාගේ ජීවිත පටලැවෙන්නේ නැහැ, තැවරෙන්නේ නැහැ. දැන් අපි ඇහෙන් රූප දැක්කම පස්සේ අපේ ඇහැට රූප උරා ගන්නවනේ. ඒ කියන්නේ අපිට මේක ෆොටෝ ගැහුවාගේ මතක හිටිනවා. උන්වහන්සේලාට එහෙම නැහැ. අපි ආස කරන රසයක් අපට කවුරු හරි ගෙනත් දුන්නොත් මෙන්න ඔයාට මං හොඳ රසවත් අලුත් කෑමක් ගෙනාවා කියලා අපට දුන්නොත්, අපි ඒක අනුභව කළාට පස්සේ අපේ දිව පිනා ගියොත් අපේ සිත් පැහැර ගන්න දේ රසය සිත් පැහැර ගන්නවා. මුනිවරුන්ගේ එහෙම ස්වභාවයක් නැහැ. ඒක යදිදං දිට්ඨ සුතං මුතේසුවා කියන්නේ අර නිලුම් කොළේ මතට දාපු දිය සල්පයක් වගේ. එහෙම නැත්නම් නිලුම් මලක් දියෙන් උඩට ඇවිල්ලා විකසිත වෙලා තියෙනවා වගේ. ඉතින් මේ ලෝකේ මම ඔබට කිව්වා මේ මුනිවරු කලින් කලට ලෝකේ මුනිවරු පහළ වෙනවා. මේ ලෝකෙට පහළ වෙන මුනිවරු අපි අහලා තියෙනවා මුනිවරු ප්‍රධාන කොටස් තුනක් ඉන්නවා. ඒ කියන්නේ මුනිවරු තුන් දෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා. මේ ලෝකේට ඊටාම කලාතුරකින් කල්ප ගණන් පෙරම් පුරලා මේ තුන් ලෝකේම අභිභව තුන් ලෝකේම ජයගෙන දසමාර සේනාවන් පරාජය කොට සකල ක්ලේශයන් දුරු කොට මහා මුනිවරු පිරිසක් පහළ වෙනවා. උන්වහන්සේලාට කියනවා ලෝතුරා සම්මා සම්බුද්ධ කියලා මුනිවරු. එතකොට උන්වහන්සේලා මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියල්ල අභිභව ඥාණයෙන් බලයෙන් සමාධියෙන් ඉර්ධියෙන් සීලෙන් මේ සියල්ලෙම උන්වහන්සේලා සියලු ලෝක සත්‍ය අභිභව යනවා ලෝකෙන් ඈතර වෙනවා. එතකොට මේ සම්මා සම්බුද්ධ කියන මුනිවරු බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ තව මුනිවරු පිරිසක්
මේ ලෝකේ බිහි වෙනවා. ඒ කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියන්නේ මුනිවරු පිරිසක්. උන්වහ දැන් එතකොට ඒ මුනිවරුන්ගේ තිබ්බ අර කියාපු මේ ලෝකෙ කිසිම දෙයක් එක්ක නොතැවරෙන ගුණේ. මුනිවරු පිරිසක්. දැන් ඒ මුනිවරු ගැන තියෙනවා හරි ලස්සනට උන්වහන්සේලා පින්ඩ පාති වඩින හැටි. ඒක තියෙනවා යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන්. බමරා මල් පැණි උරන බමරා මලක් මලක් ගාන ගිහිලා මල්වල පැණි උරලා බොනවනේ. එතකොට බමරා ඒ මල තලන්න නැතුව තමයි පැණි ටික උරාගෙන යන්නේ. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන්. පලේති රසවාදාය, ඒකේ රසය අරගෙන යනවා මලට හානි කරන්නේ නැතුව. ඒවං ගාමේ මුනිචරේ, මුනිවරයා ගමක් ගමක් ගානේ හැසිරෙන්නේ පිණ්ඩපාත ටිකක් හොයාගෙන. ආන් ඒ විදිහට ඒ මුනිවරුන්ගේ ජීවිතේ පුදුම විදිහේ දමනයක්, සංසිඳුණු බවක්, හුදකලාවක්, සාන්ත බවක් තිබුණා. එතකොට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් පහළ වෙනවා. ඒ තමයි මේ ලෝකේ පහළ වෙන දෙවෙනි මුනිවරයා. ඊළඟට තව සුවිශේෂී මුනිවරු පිරිසක් මේ ලෝකේ ඒත් කලාතුරකින් පහළ වෙනවා. උන්වහන්සේලාට කියනවා පච්චේක බුද්ධ කියලා. ඒක අපිට හුරු පුරුදු නමෙන් කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ දුර්ලභ ගණේ මුනිවරු පිරිසක්. පච්චේක බුද්ධ කියලා කියන්නේ ඒක තේරුම තමයි මේ උන්වහන්සේලා වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා මේ ජීවිතේ. වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා කියන අදහස තමයි පච්චේක බුද්ධ කියලා කියන්නේ. එතකොට ඒ පච්චේක බුදු කෙනෙක් අපි ගත්තොත් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන මං හිතන්නේ මේ අපිට තොරතුරු අහන්න ලැබෙන එක සුලභ නෑ. ඉතාම දුර්ලභ එකක්. ඊළඟට අපි පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඇත්තම කතාබස් කරන්නේ බොහොම කලහතුරකින්. දැන් අපි පැවිදි වෙලා මහණ ජීවිතේ අවුරුදු 10ක් වුණා. මේ ජීවිතේ ඉස්සල්ලාම පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරි මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ කීර්තනය කරන්න ලැබීම මං හිතන්නේ අපි ලද භාග්‍යයක්. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට වඩා ටිකක් වෙනස්. උන්වහන්සේලාගේ මේ වෙනස තියෙන්නේ දැන් අපි ගත්තොත් ඔබ අහලා ඇති එක ලෝක ධාතුවක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකවර කීනමක් උපදිනවද? එක් නමයි පහළ වෙන්නේ. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් තමයි පහළ වෙන්නේ එක් ලෝක ධාතුවක. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා එහෙම නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා එකම කාල වකවානුවේ සිය ගණනින් බිහි වෙනවා. දෙතුන් නම බිහි වෙනවා. ඊළඟට සිය ගණනින් බිහි වෙනවා. ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ මනුලෝවට වඩින්න කලින් තුසිත දෙව්ලෝනේ ඉන්නේ. තුසිත දෙව්ලෝ ඉඳලා මනුලෝකට එන්නේ බෝසත් මාතාවකගේ කුසට එනවා. බෝසත් මාතාවගේ කුසට ඇවිල්ලා දස මාසයක් කුසී වැඩිලා තමයි මනුලෝවට බිහි වෙලා උපත ලබන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ විස්තර අපි කියවගෙන යද්දී අපට ලැබෙන විස්තර දකින්න ලැබෙනවා සෑම පසේ බුදු කෙනෙක්ම මව කුසින් ඉපදිලා නෙවෙයි. අපිට විස්තර හම්බ වෙනවා සමහර පසේ බුදුරජාණන් වහන්සේලා ඌපපාතික උපදිනවා. අන්න විශේෂයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලුම බුදුරජාණන් වහන්සේලා ඒ කියන්නේ බෝසතාණන් වහන්සේලා උපදින්නේ මව කුසේ පහළ වෙන්නේ.
මවකුස පිළිසිඳ ගන්නවා. ඊළඟට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට මවකුසේ පිළිසිඳගෙන මේ මනුලෝට බිහි වෙලා බොහෝ විට රජ පවුල්වල බ්‍රාහ්මණ පවුල්වල ඉපදිලා රාජකීය සැප සම්පත් විඳලා මහා අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ කියන්නේ ගිහිගේ අතහැර දාලා යනවා. ඒ අතහැර දාලා යන්න හේතු වෙනවා නිමිති හතරක්නේ. සතර පිර නිමිති දකින්නවා. පසේ බුදුරජාණන් වහන්සේලගේ ජීවිතය ඊට වෙනස්. උන්වහන්සේලාගේ සෑම පසේ බුදුරයන් වහන්සේ නමක්ම අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙන්න කලින් අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. සමහර රජවරු රජ උටුනු පැලඳගෙන ඉද්දී, රාජාභරණ දරාගෙන ඉද්දී, රාජශ්‍රීයෙන් ඉද්දී පසේ බුද්ධත්වයට පත් වෙනවා. අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. ඊට පස්සේ තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේත් පසේ බුදුරයන් වහන්සේ නමකගේත් දකින්න තියෙන සුවිශේෂි දෙයක්. ඊළඟට සියලුම සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට කලින් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ අඩුම ගානේ සතියක් කරෙන් දුෂ්කර ක්‍රියා කරනවා. අපේ බෝසතන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්නේ නේ. පසේ බුදුරජාණන් වහන්සේලා හැමෝම එහෙම දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ හරි ස්වල්ප උත්සාහයකින් ජීවිත අවබෝධ කරා යනවා. ඒක වෙනසක්. ඊළඟට සම්බුදුරජාණන් වහන්සේ නමක් පැවිදි වෙන්න යද්දී උන්වහන්සේට සිවුරු පිළිකර දෙන්නේ කවුද? මහා බ්‍රහ්මයා සිවුරු පිළිකර දෙනවා. දැන් අපි ගත්තොත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට සිවුරු පරිස්කාර දුන්නේ ඝටිකාර බ්‍රහ්මරාජයා දුන්නේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලාට එහෙම කවුරු සිවුරු පිළිකර පූජා කරන්නේ නැහැ. සමහරලාට මේ රජ ඇඳුමින් ඉද්දි බුද්ධත්වයට පත් වෙනවා. සිවුරු පිළිකර පහළ වෙන්නේ ඉරිදීෙන්. අන්න විශේෂත්වය. ඉරිදීෙන් පහළ වෙන්නේ. සමහර අය තමම සිවුරු පුරව ගන්නවා. පාත්‍ර සිවුරු හොයාගෙන පුරව ගන්නවා. එහෙම පැවිදි නැහැ ඉන්නවා. එතකොට ඒක පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන තව විශේෂත්වයක්.